This is Other Than Enough, and you are watching Midday News. අයිබෝවන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතිය පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින මධ්‍යහන පුවත් විකාශය සමගින් මම මදුසංකි රෝෂාන් ප්‍රථම නවදානේ පුවත් සිරස්තල වෙත නිදහස් පක්ෂයේ ප්‍රශ්න මැතිවරණ ප්‍රමාදයකට හේතු නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි. සයිටම් ආයතනය මහා අහෝසි කළ යුතු බව ඇමති පාටලී කියයි. හිටපු ජනපති ඉන්දියාවේ සංචාරයක දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ලබන පළමුවන දා සිට ඉහළට කොළඹට ආ අමෙරිකානු යුද නෞකා වෙන්වීමේ තීරණයට එරෙහිව ස්පාඤ්ඤ අගමැති කැටලෝනියා පාර්ලිමේන්තුව විසුරුවා හරි තුන්වැනි 20-20 තරගය වෙනුවෙන් ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කෙරේ. ආර්ථික සංවර්ධනය සමගින් පවතින නීති පද්ධතියද යාවත්කාලීන විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පසුරුවේ කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින්. මේ පිළිබඳ තොරතුරු ප්‍රතිවිකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න. ජනවාරියේ පැවැත්වීමට සූදානමින් සිටින පළාත් පාලන මැතිවරණයේ නැවත වරක් කල් දැමුවහොත් එහි වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. පැලියකොට පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය විදින් නගුරු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට මැතිවරණයට 100%ක් සූදානමින් ඉන්නේ. ඒ වගේම මේ මැතිවරණය පිළිබඳව වගකීම දැන් තියෙන්නේ ෆයිසර් මුස්තෆා ඇමතිවරයාට. ඒ කියන්නේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පක්ෂයේ සමාජිකයේ ඒ වගේම ඇමතිවරයෙක්ට තමයි මේ බලතල තියෙන්නේ. මේ ඡන්දය කල් තියන්නේ නැතුව මේ ඡන්දය ජනවාරි මාසේ තියන්නට ඕන. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ ඒ පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ ඡන්දය කල් දාන්න වැඩ කටයුතු කරනවා කියන එක තමයි. මේ මැතිවරණය අපිට අවශ්‍ය එක්සත් ජාතික පක්ෂ හැටියට පුළුවන් නම් දෙසැම්බර් වල හරි තියන්න. මොකද අපි අවුරුදු දෙකක් බලාගෙන හිටියා. එක්සත් ජාතික පක්ෂ හැටියට අපි සූදානම්, අපි ශක්තිමත්ව ඉන්නවා. අපිට වැඩක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකතු වුණත් කැඩුනත් වෙන් වුණත් අපිට ඕනේ මේ රටේ ජනතාවට සේවය කරන්න මේ මැතිවරණය තියලා පුළුවන් තරම් ඉක්මනට ඡන්දෙට මුහුණ දෙන්න. එතුමලාට පුරුදු බෝම්බ ගහලා වෙඩි තියලා. ඉතින් එතුමලාට ඕනේ වෙඩි තියලා ඝාතනය කරලා බය කරලා බෝම්බ ගහලා එවැනි දේශපාලනයක් කරන්න එතුමායි එතුමගේ නායකයයි අද බලේ හිටියා නම් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නේ ආ පාර්ලිමේන්තුවට පරමාණු බෝම්බයක් ගහන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පන්හ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ පළාත් සභා නමයම එකට තියන්න ඕනේ කියලා ධම්මත්යක් ඇවිල්ලා අපි සියලු දෙනාම එකතු වුණා. මොකෝ ඡන්ද දවසින් දවස හැම දවසම තියන්න යනකොට ලොකු ප්‍රශ්නයක්. මේක තුනක් එකට තියලා හයක් වෙනව තියන්න යනවා නම් කරුණාකරලා පළාත් සභා ඡන්ද දැම්මම තියන්න. මොකෝ මේ නමයම එකට තියන්න ඕනේ කියලා තමයි අපි තුනෙන් දෙකේ බලයක් ගත්තේ. ඒ නිසා සහෝදර සහෝදරුනි එක්සත් ජාතික පක්ෂ සූදානම් ඕන අවස්ථාවක ඒ නමයම තියලා ඒ ජයග්‍රහණය කරන ස්වරූපය ඇති කරලා දෙන්න. අපට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කඳුනා වගේම ඒ ප්‍රාදේශීය සබත් පළාත් සභාවත් ඇති කළා රනිල් වික්‍රමසිංහගේ සැබෑ නායකත්වය පෙන්වලා දෙන්න කියන එක මම අසින් මතක් කරන්න කැමතියි. එදා අපි මේ සම්මුතිවාදී ආණ්ඩුවක් ඇති කරේ යහපාලනයක් ගේන්නයි. හැබැයි අපි යහපාලන අකුරට ක්‍රියාත්මක කරනවා අපිත් එක්ක එකතු වෙලා තියෙන ආණ්ඩු කොටස දේශපාලනය කරනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. අපි ගුරුල්ලන් අපේ ඔළුවෙන් පියාසර කරන්න ඉඩ දෙන්න පුළුවන්. නමුත් කූඩු හදන්න ඉඩ දෙන්න බැහැ කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න අවශ්‍යයි. මේ පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු නෙවෙයි. මේ පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරු.
කරු. මොකද මේ පත් කරන මිනිස්සුන්ට පුළුවන් ද ජනතාව ළඟට ගිහිල්ලා කතා කරන්න. අපේ පක්ෂයේ මහලේකන්තුමා දුමින් දිසානායක ඇමතුමාට කියනවා, ඔබතුමා මේ ලංකාව වටේ ගිහිල්ලානේ පක්ෂය හදන්න හදන්නේ. ඔබතුමාලා නිවැරදි ගමන් මඟ නෙවෙයි කියන පණිවිඩය ඊළඟ මැතිවරණයේදී ජනතාව ඔප්පු කරයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හතෙන් එක ආසනයක් පුළුවන් නම් ඒකබද්ධ විපක්ෂය පරාජය කරලා පෙන්නන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ගමුකු 100ක් ඉන්නවා කියලා අපිට UNP ගේ ඉන්නවා 75ක්. එතම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 100 50ට 52කට බෙදුවොත් මොකද වෙන්නේ? අපි දිනන්නේ නැහැ. අපිත් පරදිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හදාගන්න මහින්ද මහත්තයත් පරදිනවා. එක්සත් ජාතික පක්ෂය දිනනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරේ කියලා මේ පක්ෂයේ කඩිනකට උදව් කරොත් මොකද වෙන්නේ? අපිට එහෙනම් අවුරුදු ගාණක් විපක්ෂයේ ඉන්න වෙනවා. දැන් එහෙමනම් මොකද කරන්න ඕනේ? අපි නොකැඩී අපි ඉන්න ඕනේ. දෙදින සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්තු ගොස් තිබෙනවා. අදාළම 5:30ට පමණ ජෙට් එයාවේස් ගුවන් යානයකින් හිටපු ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ. හිටපු ජනාධිපතිවරයා සමග ඉන්දිය සංචාරය සඳහා 12 දිනකින් යුතු කමිටුවක් එක් වී තිබෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර වහාම සයිටම් ආයතනය අහෝසි කළ යුතු බව බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා පවසනවා. ඊයේ පසුරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දරුවෝ පාරවල් තවත් කාලකන්ණි කරන්නේ නැතුව වහාම සයිටම් ආයතනය අහෝසි කළා, ප්‍රමිතිය හඳුන්වා දීලා, ඒ වගේම සයිටම් ආයතනයේ අනාගතය සඳහා රජය සහභාගී වෙන පොදු ක්‍රියාවලියක් අඳුන්වා දීලා, ඒ නිසා අපි කියන්නේ රජයේ මැදිහත් වීමෙන් මේ කටයුත්ත කරන්න ඕනේ. සයිටම් කියන්නේ පටන් ගැනීම නම් මුලාවක්. මේක මහින්ද රාජපක්ෂගේ අවජාතක දරුවෙක්. මේ අවජාතක දරුවට ජාතකකම් දෙන්න මේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැහැ. මේ ආණ්ඩුව එහෙම කරනවා නම් ඒක මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට, මේ රටේ පොදු අධ්‍යාපනයට කරන ලොකු අපරාධයක්. දේශපාලන පක්ෂ ජාතින්න ආගම් මුල් කර නොගෙන බිහිවිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මහතා පවසනවා. කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. අද අපේ රටේ දේශපාලන පක්ෂ තියෙනවා. ඒවා තියෙන්නේ ආගමේ නම් වලින් සහ ජාතියේ නම් වලින්. මුස්ලිම් කොංග්‍රසේ, හින්දු කොංග්‍රසේ, ආගම්වල ජාතිවල ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ, උඩ රට, පාත රට කියලා දේශපාලන පක්ෂ බෙදාගෙන තියෙනවා. ඒ නිසා මේ දේශපාලන පක්ෂ ඉහිලා තියෙන රට එක්සත් කිරීමට නෙවෙයි, රට කෑලි කෑලි වලට කඩලා වර්ගවාදීව, ජාතිවාදීව, කුලවාදීව බෙදාගෙන යනවා. මම දරන මතය පාසල් පද්ධතියක් ඒ වගේ ජාති කුල ආගම් වර්ණ ප්‍රදේශ වලින් වෙනස් නම් කරන්න හොඳ නෑ කියන එකයි මගේ විශ්වාසය. ඒ විතරක් නෙවෙයි, මේ පාසල් පද්ධතිය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ල එකට ඉගෙන ගන්නා තැනක් බවට පත් කිරීමෙන් තමයි මේ ජාතිය එක්සත් කරන්න අපිට පුළුවන් වෙන්නේ. අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය ජනවර්ග සාමයේ බිහි කිරීම. ඒක බිහි කරන්න පුළුවන් වෙන්නේ දේශපාලනඥයන්ට පමණක් නෙවෙයි, මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ ඔවුන් සිල් දෙනා තම සමතන සම අයිතිවාසිකම් සහ එකත ඉගෙන ගන්නා පරිසරයක් නිර්මාණය කිරීම තුළ ඔවුන් එක්සත් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා කියන එකයි මගේ හැඟීම. රට තුල ධනවාදයෙන් තොරව සමාජවාදී සමාජයක් ගොඩනැගිය යුතු කාලය එළඹී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්ලා මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති වැඩසටහනකදී ඔහු මේ පිළිබඳව අදහස් පළ කළා. රොහින්ගියා සරණාගතිය ලංකාවට ආවට පස්සේ සරණාගතින්ට ගහන්න අමෝරගෙන යනකොට අපි දන්නවා අපි ගමන් කරන ලංකාව ගමන් කරන මිලේච්ඡත්තේට කියලා. දිනපතා වෙන අපරාධයක්කට පස්සේ අපි දන්නවා මේ ගමන් කරන මිලේච්ඡත්තේට කියලා. මුදල්ැමතිවරයා බැඳුම් කර සිද්ධියේදී රාජ්‍ය බැංකුවලට පාඩු වෙන විදියට භාණ්ඩාගාර බිඳුපත් අඩු ලංසු තිල්ලන්නේ කියලා ඉල්ලනකොට අපි දන්නවා මේ යන්නේ නේච්ඡත්තේට කියලා. ඒ නිසා දැන් අපි දන්නවා දෙන්නේ නේච්ඡත්තේ ගමන් කරන්න. ඒ නිසා මේ ධනවාදය පිළිසකර කර ගන්න කවුරු හරි හිතනවා නම් අපි දන්නවා ඒක හරි තීරුමක් නැති කතාවක් කියලා. ධනවාදය පිළිසකර කරන්න බෑ. ධනවාදයට හොඳ නරක කියා දෙන්න බෑ. ධනපති ආණ්ඩුවට හොඳ නරක කියා දීලා හදන්න බෑ. ධනවාදයට රෙපයර් නැහැ. ධනවාදයේ ප්‍රසස් කරන්න බෑ. දැන් තියෙන මොකද්ද? ධනවාදී අහෝසි කරලා මේ මත අලුත් සමාජයක් සමාජයක් ගොඩනගන්න ඕන. අන්නේ සමාජයක් ගොඩනගන්න අපිට ඔක්තෝබර් රිප්ලේන් අධ්‍යයන ගන්න පුළුවන්කම තියෙනවා. ආදර්ශයන් ගන්න පුළුවන්කම තියෙනවා.
ආර්ථික සංවර්ධනයේ සමගින් පවතින නීති පද්ධතියද යාවත් කාලීන විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පසුරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්. සාක් රටවල නීතිවේදීන්ගේ සංගමයේ 25 වැනි සම්මේලනයේ ඊයේ පසුරුවේ කොළඹදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. But as we catch up with the rest of the world අපි ලෝකයේ අනෙකුත් රටවල් සමග කරට කර ගමන් කරන අවස්ථාවේදී ආර්ථික සංවර්ධනය මෙන්ම පවතින නීති පද්ධතියද යාවත් කාලීන විය යුතුයි. මේකට තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ ඉදිරි වසර කිහිපය තුළ. Focus on in the coming year. දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ලබන නොවැම්බර් මාසයේ සිට ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු 50%කින් වැඩි වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව මෙලෙස ගාස්තුව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. දෙ 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ තිබූ කලාකාරී සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූ රැඳවුවන් 22 දෙනෙකුට වන්දිව කීමේ කටයුතු සඳහා ගැටලු මතුවී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මියගිය හා තුවාල ලැබූ රැඳවුවන්ගේ තොරතුරු ලබා ගැනීමේදී ඇති වූ දුෂ්කරතා හේතුවෙන් මෙලෙස වන්දිගීමේ කටයුතු සඳහා ගැටලු මතුවී ඇති බවයි. අදාළ සිද්ධියෙන් මියගේ රැඳවෙකු සඳහා ₹20,20,000 මුදල් වන්දි සහ තුවාල ලැබූ එක් අයෙකු වෙනුවෙන් ₹5,00,000 වන්දි මුදලක් ගෙවීමට අමාත්‍යංශය තීරණය කර තිබුණා. ඒ අනුව මියගේ රැඳවුවන් 10 දෙනෙකු හා ₹100,200 මුදලක් ඊයේ දිනේදී ඔවුන්ගේ ඥාතීන් වෙත ප්‍රදානය කර තිබෙනවා. මීට අමතරව තුවාල ලැබූ රැඳවුවන් 5 දෙනෙකු සඳහා ₹2,50,000 වන්දි මුදලක්ද ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධියෙන් මියගේ සහ තුවාල ලැබුවන් වෙනුවෙන් ₹22,25,5 මුදලක් වන්දි වශයෙන් ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සිරකරුවන් හෝමාරු කර ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් ඊයේ අත්සන් තැබුවා. ඒ අධිකරණ අමාත්‍යංශයේදී මෙම ගිවිසුම හරහා ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍යවරයා විසින් එරටදී අස්සන් තබා ඇති අතර ඊයේ පසුරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ගිවිසුමට අත්සන් තැබුවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් අම්රිනි මහතා සහ අමාත්‍යවරයා අතර ගිවිසුම් හුවමාරුව සිදු වුණා. සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම ගිවිසුම යටතේ සිරකරුවන් නිදහස් කිරීමක් සිදු නොකරන අතර එම සිරකරුවා ලත දඬුවම ඒ ආකාරයෙන්ම සිය මව් රටේ බන්ධනාගාරය තුළ විඳීමට සිදුවන බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළා. අදාළ ගිවිසුම පිළිබඳ මූලික සාකච්ඡා පසුගියදා අමාත්‍යවරිය සහ ඉරාන තානාපතිවරයා අතර සිදු වී තිබෙනවා. එක්සත් ජනපද ප්‍රහාරක නෞකාපෙලක් අද උදෑසන කොළඹ වරායට ළඟා වුණා. වසර 32කට පමණ පසු ප්‍රථම වතාවට අමරිකානු ගුවන් යානා ප්‍රහාරක නෞකාවක් කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාවද මෙයයි. මෙම නෞකා අතරට ගුවන් යානා රැගෙන යා හැකි නිමිට්ස් නෞකාව සහ USS ප්‍රින්ස්ටන්, USS හොවාඩ්, USS ෂවුප්, USS පික්නේ සහ USS කිඩ් යන ප්‍රහාරක නෞකාද ඇතුළත් වනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නිමිට්ස් නෞකාව තට්ටු 23ක ගොඩනැගිල්ලක උසට සමාන උස ප්‍රමාණයක් ඇති අතර නෞකාවේ 5000ක පමණ පිරිසකට පහසුකම් සැලසිය හැකි බවයි. වසර 32කට පමණ පසුව ප්‍රථම වරට ගුවන් යානා ප්‍රවාහනය කළ හැකි අමරිකානු නෞකාවක් කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මේ වන අතර මෙම නෞකා ලබන 31 වනදා කොළඹ වරායෙන් පිටත්වීමට නියමිතයි. ඉවතරන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් තූර්යවාදක භාණ්ඩ නිර්මාණය කරගත් සේමලාණ්ඩුවේ පාසලක සිසුන් ගැන අප පසුගියදා අනාවරණය කළා. එම පුවත මේ වන විට පළ දරා තිබෙනවා. මේ සේමලාණ්ඩුව අධ්‍යාපන කොට්ටාසේ පහත අරාබ මහාවිද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායම ඉවත තමන උණබට, පොල්කටු, පිඟන්, හැඳි, ප්ලාස්ටික් කෑන් ආදී උපයෝගී කරගනිමින් තම සංගීත භාණ්ඩ සකසාගෙන භාවිත කරන ආකාරයයි. මේ සිසුන් විඳින දුෂ්කරතාව පිළිබඳව අද දෙරණ කළ අනාවරණයෙන් පසු එම පාසලට ₹200,000 පමණ වටිනා සියලුම සංගීත උපකරණ පරිත්‍යාග කිරීමට කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන නිලධාරියෙකු ඇතුළු පිරිසක් ඉදිරිපත් වුණා. දෙරණ මාධ්‍ය ආයතනයෙන් මුල් වෙලා මේ ඉස්කෝලේ තියෙන අඩුපාඩු පෙන්නලා තූර්යවාදක මණ්ඩලයට අවශ්‍ය සියලුම උපකරණ ආදරණීය දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම හම්බෙච්ච එක මම ඉතාම වාසනාවක් කියලා සලකනවා. තමන්ට අලුත් සංගීත භාණ්ඩ ලැබීමේ සතුට සිසුන් අපවිත පළ කර සිටියේ මෙලෙසයි.
මීට කලින් පොල් කඩු බෑන්ඩ් එකෙන් තමයි සෙල්ලම් කරේ. ඒත් අද අපට සෙල්ලම් කරන්න බෑන්ඩයක් ලැබිලා තියෙනවා. මේ බඩු වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. දෙරණ ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දැන් සිව් දෙස විශේෂාංගය. 2014 ඩී හෙද සිසුවියන් විසින් දිස අංක 5 සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග ඒකාබද්ධව සංවිධානය කළ සෞඛ්‍ය කඳවුරක් ඊයේ වැල්ලවත්ත රොක්සි උද්‍යානයේ ගිනිනිවීමේ හමුදා මධ්‍යස්ථානයේදී පැවැත්තුණා. ඇස්කන් නඩි නොමිලේ ලබා දීමත් මෙහිදී සිදු වූ අතර පිළිකා හඳුනා ගැනීම, දන්ත රෝග හඳුනා ගැනීම ආදී රෝග හඳුනා ගැනීම සඳහා පැවති මෙම සෞඛ්‍ය කඳවුර සඳහා පුද්ගලයන් 275ක් පමණ සහභාගී වුණා. කුරුණෑගල වාරියපොළ නගරයට ආසන්න පාදනීය ප්‍රදේශයේදී දුරගමන් සේවා බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන හෝටලයක පරිභෝජනයට සුදුසු ආහාර ලබා දීම සහ එය පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ රාජකාරීට බාධා කිරීම හේතුවෙන් එහි හිමිකරුට විරුද්ධව නඩු පවරා තිබෙනවා. වවුනිය අවරෝහලේ රුධිර අවශ්‍යතාවෙන් වෙන් වන්නේ ආරක්ෂක සේනා නිලධාරීන් සිය දෙනෙකු විසින් රුධිර පරිත්‍යාග කිරීම වවුනිය අවරෝහලේ ලේබැංකු සංකීර්ණයේදී සිදු කරනු ලැබුවා. දැන් විදෙස් පුවත් කිහිපයක් කැටියෙන්. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා විසින් කැටලෝනියානු ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. ඒ අනුව හදිසි මැතිවරණයක්ද ප්‍රකාශයට පත් කිරීමට ඔහු පියවර ගත්තා. මේ අතර ස්පාඤ්ඤයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීම වෙනුවෙන් කැටලෝනියානු ප්‍රාදේශීය පාර්ලිමේන්තුව ඊයේ බහුතර ඡන්දයෙන් තීරණය කළා. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද පැවති මෙම ඡන්ද විමසීමේදී ස්පාඤ්ඤයෙන් කැටලෝනියාව වෙන්වීමට කැමැත්ත පළ කරමින් ඡන්ද 70ක්ද ඊට විරුද්ධව ඡන්ද 10ක්ද ප්‍රකාශ කර තිබුණා. මීට විරෝධය පළ කරමිනුයි අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන 20x20 තරගාවලියේ අවසන් තරගයේ පැවැත්වෙන පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එරට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා නැති අතර මෙම තරගය පවත්වන්නේ ඊට වසර 8කින් පසුව වීම විශේෂත්වයක්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත 20x20 තරඟාවලිය ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති දෙවන තරඟය කඩුලු දෙකකින් ජයගැනීමත් සමගින්. අබුඩාබිහි පැවති තරගයේ කාසේබා සෙදෙනු පාකිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක සමගින් ඩිල්ෂාන් මුණවීරයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 43ක්. අනුතුරුව පිටේටේකෝ සදීර සමරවික්‍රම සහ ධනුෂ්ක ගුණතිලක දෙවන කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් ගොඩනැගුවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුල්ල 9ක් දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 51ක් රැස් කළ අතර එය ඔහු 20x20 තරගයකදී වාර්තා කළ පළමු අර්ධ ශතකයයි. පන්දු යැවීමේදී ෆහීම් අශ්රෆ් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අතර එය 20x20 තරගයකදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වුණා. ලකුණු 125ක ජයග්‍රහ ඉලක්කය හඹයාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5කදී කඩුලු 8ක් දැවී ජයග්‍රහ ඉලක්කය පසු කළා. සෆ්රා සහමඩ් ලකුණු 28ක් සහ අහමඩ් ශේෂාඩ් ලකුණු 27ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා ලකුණු 24ට කඩුලු 3යි. ඒ අනුව තරග 3කින් සමන්විත 20x20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබේදී දෙකට බිඳුවක් ලෙස තරගාවලියේ ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. දෙරට අතර අවසන් 20x20 තරගය හෙට පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතයි. එත් සමගින් මධ්‍යන පොත් විකාශය නිමාවට පත්වනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන අපගේ වෙබ්බඩවයට www.adadherana.lk. You are watching Ada Dherana 24/7.